ವೈದ್ಯತುಮಣಿ ಗರು ವಿದುಹಾಲ್ಪತುಮಣಿ ನಿಯೋಜ್ಯ ವಿದುಹಾಲ್ಪತುಮಿಯಲ್ಲಿ ಅಂಶಪ್ರಧಾನ ಗುರು ಮಹಾತ್ಮೆಯಲ್ಲಿ ದಯಾಧರ ಪಂದಿಬಾರ ಗುರು ತುಮಿಯಲ್ಲಿ ಇವಾಗೇಮ ದಯಾಭರ ದಳಗಳು ಫಲಕೊಟ್ಟಮ ಒಬ್ಬ ಸೀರು ದಿನ ಆಗಿ ಅಪಿ ವೆಡಸಟನ ಆರಂಭ ಕಿರೀಮ ಸಂದಹಾ ಅವಸರ ಲಭಾಕರಣ ಅದ ದವಸೇ ಒಬ್ಬಟ ಪೆನ್ ನಂಗಿ ಯತಿ ගැටලු කීපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට එමෙන්ම තරුණ ඔබේ මනසේ මේවන විට කැකෑරෙන යම් ගැටලු කීපයක් ඇති. ඒ පිළිබඳව අද දවසේදී ඔබ සමග සාකච්ඡා කිරීමට එමෙන්ම ඔබට පැන නැගී ඇති ගැටලු විසඳා ගැනීමට අපගේ විදුහල්පතිතුමන්ගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන महाचार्य विद्यालय ගරු ප්‍රමුදිත වික්‍රමසිංහ මහතාව ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාව සඳහා පිළිගනු ලැබෙනවා. එමෙන්න අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විකල්පකතුමිය නිරන්තරයෙන් ඔබ වෙනුවෙන් කැප වෙමින් ඔබ පිළිබඳව සොයා බලනවා. එතුමියව ඉතාමත්ම ආදරයෙන් මේ අවස්ථාව සඳහා පිළිගනු ලැබෙනවා. එමෙන්න මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටින සහකාර විදුහල්පති අංශ ප්‍රධාන जयशेखर महता एवगेम पंतिबार गुरु महात्म महात्मी दयामर उपसीरु दिनाम इतामत्म आदरे मे अवस्था सदहा पिनिगन लबनवा दयाबर पुते मे अद दवसे उबट लबी तीयने महंगु अवस्था समहर विलावट उबत समग अप कटयुतु करन कोट अपिट देनेनवा उबट याम याम वय वयसिदि गेटनु मतु वेला तीयने උපදෙන් කෙමින් තරුණ වයසට එළඹෙමින් සහ එළඹීලා සිටින පුතාල පිරිසක් පුතේ ඔය වයසේදී ඔබට දෙමව්පියන්ට කියන්න බැරි ගුරුවරුන්ට කියන්න බැරි යම් යම් ගැටලු තියෙනවා ඒ ගැටලු සමහර අවස්ථාවලදී ඔබේ ඉදිරි ගමනට බාධාවක් වෙනවා අපි ඒක දකිනවා ඒ පිළිබඳව අද දවසේ ඔබට තියෙන ගැටලු निराකරණය කරගන්න වැඩි දුරටත් ඒ පිළිබඳව ඔබට පැහැදිලි කිරීමක් කර ගැනීමට අවශ්‍ය නම් ඒකට අපට උදව්වට වෛද්‍යතුමා පැමිණලා සිටිනවා දයාබර පුතේ ඔබට තිබෙන මේ කාලයෙන් ඔබ ඉතාම හොඳ ප්‍රයෝජන අරගෙන ඔබේ අධ්‍යාපන කටයුතු ඉදිරියේ ඔබ ඉලක්කයකට යා යුතුයි ඒ ගමනට මේ අවස්ථාව පිටිවහලක් කරගන්නා ලෙස මම ආරාධනා කර සිටිනවා අද දවසේ මේ අපගේ වැඩසටහන ආරම්භ කිරීම සඳහා මම අප විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමාට ආරාධනා කර සිටිනවා ඔබ එමදීම සඳහා සියලු දෙනාට සුබ උදෑසනක් රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය යෝන් මනස ළමහා යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතුමන් ත්‍රිස්ත විද්‍යාලයේ අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පතිනිය 11-13 සහකාර විදුහල්පති ජයසේකර මහත්මයා ශ්‍රේණි ප්‍රධාන සමන්ති ගමගේ මහත්මිය අන්තිබාර කුරුබවතුන් ඇතුළු සියලු දෙනාගේ අවසරයි 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මා ප්‍රිය තර්ස්ටන් පුතවරුනි මගේ කතාවට කලින් පහුගිය සතියේ මම දැකපු යහපත් කාරණාවන් කීපයක් පිළිබඳව ඔබේ ශ්‍රේණියේ දැනුවත් කරලා මගේ කතාව ආරම්භ කරන්න මම කැමතියි. මොකද අපි පහුගිය දින කීපයේ
ඔහුගේ සතියේ පාසල් සුපරීක්ෂණය ශ්‍රේණි මට්ටමින් සිද්ධ කළා. ඒ පාසල් අධීක්ෂණයට ලක් කළ ශ්‍රේණි අතර ඉතාම සුවිශේෂ දරු පිරිසක් හිටපු ශ්‍රේණියක් හැටියට තමයි අපේ අධීක්ෂණ කණ්ඩායම 10 ශ්‍රේණියේ දරුවෝ හැදින්වුවේ. ඒක මං හිතන්නේ පුතාලා ඔබේ ශ්‍රේණියට ඔබේ පන්ති භාර ගුරුවරුන්ට තර්ස්ටන් මාතාවට කරපු ලොකු සාධාරණයක්. වෛද්‍යතුමනි, ඒ සුපරීක්ෂණයේදී මට අනාවරණය වුණා මේ දරුවෝ පන්ති භාර ගුරුවරුන්ගේ නායකත්වයේ මඟ පෙන්වීම යටතේ පාසලේ භෞතික පරිසරය අලංකාර කරන්නත් විශාල දායකත්වයක් දෙන ආකාරය. තමන්ගේ පන්ති කාමර ඉදිරිපස කොටස් මල් වවලා අලංකාර කරලා ඒ දේවල් කරන්නත් උදව් කරලා තිබුණා. අපි ඇත්තම අධීක්ෂණයට ලක් කළේ පන්ති කාමරයේ දේවල්, ඉන් එහා ගිය දේවල් මේ පුතාලා කරලා තිබුණා. ඒත් එක්ක මේ අධීක්ෂණයේදී ඒ ශ්‍රේණි විශේෂ වශයෙන් ගත්තම සෑම පන්තියකම ඉතාම හොඳ කාරණාවන් ගණනාවක් අනාවරණය වුණා. අපි දැන් ඒකේ වාර්තාව සකස් කරමින් ඉන්නවා. අපි ලබන සතිය වෙනකොට ඒක පන්තියට ලබා දෙනවා. ඉතින් එහෙම මේ වැඩ කටයුතු ඉතාම හොඳින් යහපත්ව කරපු පුතාලට, ඒ සඳහා පෙළඹවීම කරපු ගුරුතුමියන්ලට, ගුරුතුමන්ලට, අංශ ප්‍රදාන ශ්‍රේණි ප්‍රදාන සියලු දෙනාට මගේ ගෞරවයෙන් මුලින්ම පිරිනමන්න කැමැතියි. ආදරණීය දරුවනි, අපි මේ පසුතලමින් ඉන්නේ අභියෝගකාරී අවස්ථාව. අභියෝග හමුවේ පලා යාම මනුස්සත්වයට තරම් වෙන්නේ නැහැ. තර්ස්ටන් වරුන්ට මං හිතන්නේ කොහෙත්ම ඒක තරම් වෙන්නේ නැහැ. ඒක නිසා පුතාලට වගකීමක් තියෙනවා. මේ අභියෝග කවර ආකාරයකින් හෝ සමතයකට පත් කරගෙන ඒවට මූණ දීලා ජීවිතේ සාර්ථක කරගන්න එක. අපි ධර්මන් දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් පවත්වනවා. ළමා මනස සහ ඒ මනෝවිද්‍යාව පිළිබඳව දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි කියලා අපිට හැඟුණ නිසා මේ සඳහා ලංකාවේ ඉන්න හොඳම විශිෂ්ටතම මහාචාර්යවරයා අපි මේ සඳහා අද අපේ දරුවන්ගේ ඒ සහාය සඳහා ඇවිල්ලා තියෙනවා. මට මතකයි ඔබතුමා මුණ ගැහුණු මුල් දිනේ වෙනත් පාසලකදී මට මුණ ගැහුණේ. උසස් පෙළ දරුවන් සඳහා අභිප්‍රේරණ වැඩසටහනකට තමයි මම මුලින්ම දැක්කේ. සභාවේදී නම කියලා වෛද්‍යවරයා ගියේ නම කියනකොට මම ඇත්තටම බැලුවා කොතනද වෛද්‍යවරයා ඉන්නේ කියලා. ඉතාම තරුණ වියේ ඉතාම දක්ෂතා සපිරි මා ප්‍රියකරන විශිෂ්ට වෛද්‍යවරේ. ඉතින් එදා මම දැක්කා ඉතාම ආකර්ෂණීය විදිහට ඒ දරුවන්ට යා යුතු මඟ නොමඟ පිළිබඳව කියලා දෙනවා. අපි එදා දැක්කටත් වැඩි අද ඔබ විශිෂ්ට තැනක ඉන්නවා. රාගම වෛද්‍ය පිටියේ ළමා හා යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරේ, ලෝකේ රටවල් ගණනාවක අධ්‍යක්ෂීම් තියෙන වෛද්‍යවරේ, ලංකාවේ මෙබඳු වර්ගයේ ඉන්න වෛද්‍යවරු අතර අග්‍රගන්නේ වෛද්‍යවරේ. ඔබ කොළඹ රාජකීය විද්‍යාලයේ රාජකීය පුත්‍රයෙක් හැටියට ආසන්න සමීපතම පාසලට අද පැමිණිලා අප වෙනුවෙන් මේ කරන මෙහෙවර අපි විශේෂයෙන්ම අගය කරනවා. ටර්ස්ටන් විද්‍යාලයට දඟොඩලෙන් ගතකම පිළිබඳව. එමනම් වෛද්‍යතුමනි, ඔබට මං හිතන්නේ ඔබෙන් දිනයක් ගන්න එක අපිට තාම අපහසුයි. ඒ කෙසේ වෙතත් අපේ දරුවෝ වෙනුවෙන්, ටර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් ඔබේ වටිනා කාලය කැප කරලා මේ අවස්ථාවට සහභාගී වීම පිළිබඳව අපිට තියෙන්නේ අසීමිත ගෞරවයක්, අසීමිත භක්තියක්. ඔබතුමා ටර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන්, ටර්ස්ටන් ප්‍රජාව වෙනුවෙන් මම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ආදරණීය මාපිය ටර්ස්ටන් වරුණි,
ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීනි ඔබට මම හිතන්නේ මේක විශේෂ අවස්ථාවක් වෙයි මේ දැනුවත් වීමෙන් ඔබත් විශිෂ්ට ඵල ප්‍රයෝජන ලබාගෙන ඔබේ ජීවිත සාර්ථක කරගන්න හැටියට ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා ඔබ සියලු දෙනාට සුබ දවසක්
වඩා වැඩිපුරම ඉගෙන ගන්න ඕන චරිත ලක්ෂණ. මම මේ එම්පැති එක සම්බන්ධයෙන් මට වැරදිච්ච තැනක් ගැන කුංචි කතාවක් කියන්න. ඒ කතාව පටන් ගන්නෙ මෙතන. ඔයගොල්ලෝ දන්නවනේ බොරැල්ලෙන් යනකොට වැලකට බඳින ආකාරය කොහෙද තියෙන්නේ කියලා. අපි විශේෂඥ මනෝවෛද්‍යවරයෙකුට පියෝන් වෙනකොට සාමාන්‍යයෙන් මේ පුහුණු කාලය MBBS උපාධිය අරගෙන විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් වෙන්න සාමාන්‍යයෙන් අවුරුදු 8ක් පුහුණු වෙන්න ඕනේ. ඒ කාලෙදී සමහර මාසවල අපිට යන්න තියෙනවා මේ වැලිකඩ බන්ධනාගාරේ තියෙන සායනෙට. ඒ කියන්නේ දැන් ඉස්පිරිතාලේ මනෝවෛද්‍ය සායන තියෙනවා. වැලිකඩ බන්ධනාගාරය ඇතුළේ මනෝවෛද්‍ය සායන තියෙනවා. ඒකේ ඉන්න සිරකාරයන්ගේ ගැටළු විසඳන. ඉතින් මම දැන් මේට අවුරුදු 9කට 10කට කලින් ඒ කාලේ ඒ අධිකරණ මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා හිටියේ විශේෂඥ වෛද්‍ය නීල් ෆර්නැන්ඩෝ කියලා. ඒ සර්ගේ ක්ලිනික් එකට ගිහිල්ලා අපි පුහුණු වෙනවා. දැන් ওই ක්ලිනික් එකට ගිහාම සාමාන්‍යයෙන් ඉස්පිරිතාල ක්ලිනික් එකට වැඩිය වෙනස්. ඉස්පිරිතාල ක්ලිනික් එකට ගිහාම ඉතින් මේ අපිට කවුරුවත් බය නැහැනේ. සාමාන්‍යයෙන් good morning doctor, good morning doctor uncle කියලා තමයි ඉතින් හැමෝම කතා කරන්නේ. ඒක කවුරුවත් අපිට බය නැහැ. හැබැයි බන්ධනාගාර ක්ලිනික් එකට ගිහාම ජේලර්වරු ඉන්නේ හින්දා සිරකාරයෝ අපිට හරි බයයි. අපි සැරහින්දා නෙමෙයි ජේලර්වරු කියන හරියට කතා කරන්නේ. ડોක්ටර් වෙන්නේ නැගිටනවා කියලා කියනවා. එතකොට අපි මෙහෙම ගියාම අපි දැන් කොටුවේ වාඩිලා ඉන්නවා. ජේලර් මහත්තුරු ටිකම වාඩිලා ඉන්නවා. අර කාකි ඇඳුම ඇඳගෙන තොප්පිය දාලා සිරකාරයෝ ටික අර මේ සුදු පාට හේදිච්ච පාට ගිය මේ කොට කලිසම් ඇඳගෙන කොහොම පොලිම ඉන්නේ. එකිනෙකා එකිනෙකා ඇවිල්ලා අපිට පෙන්නනවා. එකිනෙක පළවෙනි එකිනෙකා බැලුවා, දෙවෙනි එකිනෙකා බැලුවා, තුන්වෙනි එකිනෙකා බලනකොට එක පාටම ඒ තුන්වෙනි එකිනෙකාගේ මූණ දකින්නකොට ඒ කාලේ මේ මාස්ක් දාලා නැහැ. කොරෝනා වලට ගොඩක් කලින් අවුරුදු 10කට කලින් කතාවක් නේ. තුන්වෙනි එකිනෙකා බලනකොට එක පාටම මට කියවුණා, "හා මචං" කියලා මට එක පාට කියවුණා. එතකොට මේ ජේලර් වරුන්ට හරි ප්‍රශ්නයක්. මොකද ඒගොල්ලෝ සිරකාරයින්ට එහෙම පොඩි පොඩි ආමන්ත්‍රණ වලින් කතා කරනවා නම් කැමති නැහැ. මොකද ඒගොල්ලෝ එතන කන්ට්‍රෝල් එකක් තියාගන්න ඕනේ. මට නොදැනුවත්වම හලෝ මචං කියලා කියුනේ මගේ ස්කෝලේ මගේ පන්තියේ ඉගෙනගත්ත කෙනෙක් එතන සිරකාරයෙක් විදියට හිටියා. right? එතකොට මෙයාත් එක්ක මම කතා කරගුවාම මෙයා මේ සිරගත වෙලා තිබුණේ එයා ස්කෝලෙන් ගියාට පස්සේ එයා රස්සාවක් කරන්න තරම් අධ්‍යාපන සුසුකම් තිබුණේ නැති හින්දා එයා කරලා තියෙන්නේ මද්‍රව්‍ය විකුණන එක. එයා මද්‍රව්‍ය ගන්නවා, අනිත් අයට විකුණනවා, එයා පාවිච්චි කරනවා. කාලයක් මෙහෙම යනකොට එයා මද්‍රව්‍ය ගන්න අයට එයාට දෙන්න තියෙන මුදල එයාට දී ගන්න බැරි හින්දා ඒ කට්ටිය ඇවිල්ලා මෙයාට තර්ජනය කරනවා. මේ තර්ජනය කරනකොට ඒ තර්ජන වලින් පලා යන්න නම් එයා කරන්නේ ගෙවල් වලට පැනලා තියෙන ඒවා හොරකම් කරලා අරගාන පියවන එක. මෙහෙම ගෙදරක හොරකම් කරන්න පැනලා CCTV එකෙන් ඒක අහුවෙලා තමයි මේ පාර මේ වැලිකඩ බන්ධනාගාරයට එවලා දෙන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයට. ඊට පස්සේ මම කතා කරලා මම ආපහු යන ගමන් මට මතක් වුණා එයා මගේ පන්තියේ හිටියට. එතකොට එයා මගේ පන්තියේ හිටියේ 9 වසරේ. එයා 9 වසරේ ඉන්නකොට මට මතකයි ඒ දවස්වල අපිට කිසි වැඩක් කරන්න දෙන්නේ නැහැ මේ මිනිස්සේ. දැන් සිරකාරයෙක් විදියට ඉන්න මගේ යාළුවා අවුරුදු ගානකට අවුරුදු 25කට විතර කලින් මගේ පන්තියේ ඉන්නකොට අපිට කිසි වැඩක් කරන්න දෙන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් දැන් මම ශිෂ්‍යත්වයෙන් තමයි ඒ ස්කෝලෙට ගියේ. හොස්ටල් එකේ නැත්තර හිටියේ. අපිට ඉතින් ඉගෙන ගන්න හරි උනන්දුයි. මොකද අපිට ටියුෂන් යන්නත් එහෙම බෑ. ඒ ස්කෝලෙම තමයි ඉගෙන ගන්නේ. එතකොට දැන් ගණන් ටීචර් තමයි ක්ලාස් ටීචර් නේද? ගණන් ටීචර් ඇවිල්ලා උගන්වනකොට මෙයා ඇවිල්ලා පොඩි පොඩි ශබ්ද දානවා. අර ටීචර් මේ අප්සෙට් කරවන්න, අනිත් ළමයිව හිනා ගස්වන්න. ඉන්ටර්වල් එකට ඔය හිටගෙන හිටියොත් තල්ලු කරගෙන යනවා, බඩට එකක් යනගෙන යනවා. ඔහොම තමයි හැම වෙලේ. මට නම් ඒ කාලේ තේරෙන්න බෑ මිනිස්සුන්ට. නේද? මොකද අපි සාමාන්‍යයෙන් එහෙම අනිත් අයට කරදර වෙන දෙයක් කරන්නේ නැහැ නේ. දැන් එහෙම කරදර කරනකොට
පන්තියේ ගොඩක් අයට මේ පුද්ගලයාම පෙන්වන්න බෑ. නමුත් එයා දැන් ටීචර් කෙනෙක් ඇවිල්ලා එයා පොඩි ජෝක් එකක් දැම්මත් කට්ටිය හිනා වෙනවා. හැබැයි අර බොක්කෙන් එයාට කවුරුවත් කැමති නෑ. ඉතින් මම නම් සාමාන්‍යයෙන් මූණ දැක්කත් ඒ පන්ති කාමරේ ඉන්නකොට අහක බලාගෙන තමයි යන්නේ. මට හරිම අප්‍රසාද ජනක හිමි. හැබැයි මම නිතරම දැක්ක දෙයක් තමයි ඒ කාලේ එයාගේ කෑම් පෙට්ටිය හැමදාම හිස් නැත්තම් බෑග් එකේ කෑම් එකක් නැහැ. දැන් අපිටත් හොස්ටල් එකේ හිටින්න කෑම් එකක් නැහැ. හැබැයි හොස්ටල් එකට ගිහිල්ලා තමයි අපි කන්නේ. දැන් ගෙදර ගෙවල් වලින් එන ළමයින්ගේ කෑම් එකක් තියෙනවනේ බෑග් එකේ. මේ ළමයාගේ බෑග් එකේ කෑම් එකක් නැහැ කවදාවත්. හැබැයි මට ඒ කාලේ ඕගලන්ට දැන් තියෙනවා වගේ සහකම්පණය හොඳට තිබ්බේ නැහැ. මට තිබුණේ මොකද්ද? සිම්පතිය එක තිබ්බෙත් නැහැ. එම්පතිය එක තිබුණෙත් නැහැ. මට ඒ ළමයාව සම්බන්ධයෙන් තිබුණේ ඒපතිය එක විතරයි. ඒ කියන්නේ නොසලකා හැරීම. මට ඒව අප්‍රසාදජනක. ඒකින් දා ඇයි එයාගේ කෑම පෙට්ටිය හිස් කියලා මම කවදාවත් අහුවේ නැහැ. හැබැයි දැන් අවුරුදු 20කට විතර පස්සේ එයාව අර වැලිකඩ බන්ධනාගාරයේ සිරකාරයෙක් විදිහට රෝගියෙක් විදිහට හම්බුනහම තමයි දැනගත්තේ එයා ඒ 9 වසර ඉන්නකොට එයාගේ තාත්තා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ගෙදර ඇවිල්ලා අම්මට පහර දෙනවා අක්කට පහර දෙනවා මෙයා වැඩිපුර වෙලාවක් ගෙදර ඉන්නේ ඇඳ යට මොකද මෙයා ෂර්ට් එක ගලවලා තැනකින් තිබ්බොත් ඒකට කුටි ගන්න වෙනවා සපත්තු දෙක කරලා තැනකින් තිබ්බොත් ඒකට කුටි ගන්න වෙනවා මෙයා වැඩිපුර ඉන්නේ ගෙදර ඇඳ යට එතකොට ගෙදරදී එයාගේ දුක අහන්න කවුරුවත් නැහැ එයා ඒ ආවේග පිටකරේ පන්ති කාමරයට ආවට පස්සේ ඒකට තමයි අපි ලක්ුනේ එතකොට එයාගේ තල්ලු කරන එකට එයා අපේ බඩට ගහන එකට එයා ටීචර් ඉන්න වෙලාවට විහිළු කරන එකට අපි ආව ප්‍රතික්ෂේප කරා විනාඩි 5ක් වැය කරලා අපි ආගෙන් ඇහුවා නම් මොකද්ද මචං ප්‍රශ්නේ කියලා සමහර විට එයාව මට වැලිකඩ බන්ධනාගාරයේදී හම්බෙන්නේ නැතුව ඉන්න තිබුණා ඊට පස්සේ අපේ ඉස්කෝලේ මැදිහත් වෙලා එයාට අවශ්‍ය උදව් ටික කරා හැබැයි එහෙමත් කරන්න ඕනකමක් තිබුණේ නැහැ මට 9 වසරේදී පොඩ්ඩක් හරි සහකම්පණිය තිබුණා එතකොට ඒ ડોක්ටර් අංකල්ගේ කතාව ඔයගොල්ලෝ මතක තියාගන්න එතකොට ඔයගලන්ට එහෙම වෙන්නේ නැහැ එතකොට අපි සහකම්පණිය දක්වන්න ඕන විශේෂ කණ්ඩායමක් ඉන්නවා ඉස්කෝලේ මම දැන් කිව්වනේ යාළුවෝ ගැන අනිත් කට්ටිය තමයි අපේ ගුරුවරු දැන් ඕගොල්ලන්ට ළමයි විදිහට ටීචර්ස් ලගේ මැඩම් ලගේ සර් ලගේ තියෙන ප්‍රශ්න තේරෙන්නේ නැහැ හැබැයි මම දැන් සාමාන්‍යයෙන් මනෝවෛද්‍ය සායනේ ළමයි 20ක් විතර බැලුවා 10 දෙනෙක්ම ටීචර්ස් ලගේ ළමයි මොකද ඒගොල්ලන්ට ගෙදර ගිහිල්ලා ළමයිගේ වැඩ බලන්න නැති හින්දා ඒගොල්ලන්ගේ ළමයින්ට තමයි වැඩිපුරම ප්‍රශ්න තියෙන්නේ එතකොට ඕගොල්ලන්ට උදේට ඇවිල්ලා උගන්වන්න මිස් සර් ගෙදර ආර්ථික ප්‍රශ්න ප්‍රවාහන ප්‍රශ්න ඒගොල්ලන්ගේ ළමයි ලෙඩ වෙච්ච ප්‍රශ්න ඒක කෝටියක් එක තමයි ඇවිල්ලා ඕගොල්ලන්ට උගන්වන්න දැන් ඕගොල්ලෝ දන්නවනේ සමහර අයගේ අමරා තාත්තලා ටීචර්ස් සමේ නැතිනේ ඕගොල්ලන්ගේ අම්මලා කොච්චර ස්ට්‍රෙස් එකකින් ඉන්නේ ඕගොල්ලන්ගේ තාත්තලා කොච්චර ස්ට්‍රෙස් එකකින් ඉන්නේ එතකොට ඒ වගේම තමයි ඔයාගේ අම්මා ඔයාගේ තාත්තා වගේම තවත් එක්කෙනෙක් තමයි ඕගොල්ලන්ට අවිලල ගන්න ටීචර් එතකොට ටීචර් පිටු ගන්නකොට පන්තියේ ඉඳී තියා ගන්න ඕනේ ඇයි සමහර පුතාලා කියන්න පුළුවන් අයියෝ ඕක ටියුෂන් එකේ ඉගෙනුවා මොකටද මොක හංගන්නේ කියලා හිතෙන්න පුළුවන් හැබැයි හොඳට මතක තියාගන්න ඔයාගේ තාත්තා ගිය සතියේ ගිහිල්ලා පරිප්පු කිලෝවක් ගත්තා නะ අපි හිතුව පරිප්පු කිලෝ 250ක් නම් එයා ගත්තේ ඇත්ත ගාන 230යි ඉතුරු 20 ආණ්ඩුවට ගෙවන බද්ද එතකොට ඔයාගේ ටීචර්ට ඇවිල්ලා ඔයාට උගන්වන්න එයාට ගෙවන පඩිය ඔයාගේ තාත්තා ගත්ත පරිප්පු කිලෝවෙන් ඔයාගේ තාත්තා ගත්ත හාල් කිලෝවෙන් දැනටම ගෙවලා තියෙනවා ඒ කියන්නේ ඔයා උදේ පන්තියට ගිහාම ඔයාගේ ගුරුතුමියට ගෙවන පඩිය ඔයාගේ අම්මයි තාත්තයි දැන්ටම ගෙවලා ඉවරයි. ඔයා අම්මයි තාත්තයි මහන්සියෙන් ඒ ගෙවපු පඩිය ප්‍රයෝජනෙට ගත්තේ නැත්නම් ඔයාගේ තාත්තා හවස වෙනකම් වැඩ කරපු එක අම්මා නිදි මරාගෙන කෑම එව්ව එක කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. එතකොට
ගුරුතුමියන්ට ගුරුතුමන්ට අම්බලතාත්‍රාට අපේ සහකම්පනයක් නැත්නම් අපිට සාර්ථක වෙන්න අමාරුයි. දෙවෙනි කාරණේ තමයි උත්සාහය නැත්තම් inner drive. inner drive කියලා කියන්නේ දැන් සමහරවිට මෙහෙම කියනවානේ ඕගොල්ලෝ ඉගෙන ගත්තේ නැත්තම් දුක්පත් වෙයි. ඕගොල්ලෝ ඉගෙන ගත්තේ නැත්තම් කන්න නැති වෙයි. ඕගොල්ලෝ ඉගෙන ගත්තේ නැත්තම් අස්සාවක් නැති වෙයි. ඒක එක ක්‍රමයක්. අපි කියනවා බාහිර සාධක මගින් ධෛර්යවත් බවක් ඇති කෙරේ. නමුත් ලෝකේ සාර්ථකම වෙච්ච කට්ටිය සාමාන්‍යයෙන් ධෛර්යවන්ත වෙන්නේ අනිත් අය පාඩම් කරන්න කියන හින්දා නෙමෙයි. අපිටම පාඩම් කරන්න ඕනේ හින්දා. ඒතර ළඟදී මට ඕගලන්ගේ ස්කෝල් එක ටිකක් ළඟ තියෙන පිරිමි පාසලක අවුරුදු 16ක පුතෙක්ව එක්කගෙන ඇවිත් හිටියා ડોක්ටර් අංගල්ගේ කෙනෙක්ට. රයිට්? ඒතර ඒ එයාගේ අප්පච්චිකෙන් මම ඇහුවා මොකද මහත්තයා පුතා වෙක්කන් ආලේ ගෙදරදී රණ්ඩු කරනවද තරහ යනවද? නෑ නෑ කිසිම රණ්ඩුවක් නෑ. මොකද ෆෝන් එක පාවිච්චි කරනවා වැඩිද? නෑ එහෙමත් නෑ. එතකොට ලකුණු අඩුවේ දෙන්නේ නේද ඉස්කෝලේ? එකෙනෙක් කාවේ නෑ 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 එහෙම ප්‍රශ්නකුත් නෑ. ඇයි එක් කාවේ? ડોක්ටර් මෙයා මේ උදේ ඉඳලා ඩෑගෙනකම් ඕලෙවල් වලට පාඩම් කරනවා. පාඩම් කරන එක අඩු කරන්න කියන්නේ එක් කාවේ. මං කිව්වා මොකක්ද පාඩම් කරන එක අඩු කරන්න කියන මංගල එක්ක ආවෙකොඩ නෑ නෑ ડોක්ටර් මෙයාට හොඳටම ලකුණු තියෙනවා හැබැයි මෙයා හරිම ධෛර්යවන්තයි අපේ ගෙදර වාහන තුනක් තියෙනවා අපිට ඕන තරම් සල්ලි තියෙනවා එයා ඉගෙන ගන්න එක හොඳයි හැබැයි අපිට හැම ලොකු ප්‍රශ්නයක් නෑ හැබැයි මේ ගෙදර 24 hour ඉන්ටර්නෙට් තියෙද්දි එයාට devices දෙකක් තියෙද්දි එයා උදේ ඉඳලා නැවෙනකම් පාඩම් කරනවා කන්න එන්න කිව්වම කන්න එන්නේ නංගිට එක්ක hina වෙලා කතා කරන්නේ පාඩම් කරනවා මම මේ පාඩම් කරන්න අඩු කරන්න කියලා උදේ ඉඳන් කියනවා එයා අහන්නේ තින්න ડોක්ටර්ටවත් කියලා කියවන්න පුළුවන්ද කියලා එක්කා සර් මම මේ පුතාට කතා කරපුවම ඇහුවේ ඉතින් පුතේ මොකද ඔයාට අම්මා පීඩනය දානවද නේද පාඩම් කරන්න දැන් අම්මලා කියනවනේ අපි බොහොම අමාරුවෙන් මේ හම්බ කරගත්තේ ඕගලන්ට ඕනම දෙයක් අපි දීලා තියෙනවා ඕගලන්ට තියෙන ඉගෙන ගන්න විතරයි කියලා කියනවානේ එහෙම ඔයාගේ අම්මා පීඩනය දානවද කියලා එහෙම කිසිම පීඩනයක් නෑ ડોක්ටර් අංකල් මම කැමති මට හදන්න බැරි ගාණක් හදලා මට මාවම දක්ෂයෙක් කියලා ඔප්පු කරගන්න ඒ කියන්නේ අනිත් අය මට දක්ෂයෙක් කියනවනේ ලකුණු වලින් මට 90ක් හම්බුණා නෑ මට මටම කියා ගන්න ඕනේ මම දක්ෂයෙක් කියලා ඒකින්ද තමයි මම වැඩ කරන්නේ මට බැරි ගාණක් තියනවා නම් ඒක පුළුවන් වෙනකම් මම ඒක අතාරින්නේ නැහැ. රයිට්. එතකොට ඒ වගේ ලබෙක අපිට හම්බුනේ. මේ තියෙන්නේ 2017 සිට 2020 දක්වා ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන ළමයින්ගේ පිරිමි සහ ගැහැණු බෙදීම. දැන් ડોක්ටර් අංකල් උගන්වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ. හැම අවුරුද්දකම ලංකාවේ දක්ෂව 200ක් ඇතුළත් කරනවා රාගම වෛද්‍ය පීඨයට. අපි අවුරුදු 25යි. මම හිතුවා මොකද ප්‍රශ්නේ? එයාට හොඳ කරන්න බැයිද? හොඳ කරන්න පුළුවන්. හැබැයි ඒකට එක බෙහෙතක් ලංකාවට ගෙන්නන්නේ නැහැ නේද? පිළිකා පිළිබඳ ඕනේ එක බෙහෙතක් කීමතරපෙ දෙන එක බෙහෙතක් ගෙන්නන්නේ නැහැ. ඒක ගෙන්න ගන්න මං ගාව සල්ලි නැහැ. ඒකින්ද මට ડિප්‍රෙසින්ග් එක තමයි ડોක්ටර්ව හම්බෙන්න ආවේ. මට දැන් හිතෙනවා මම ඉස්කෝලේදී නිකම් ඇවිද ඇවිද හිටිය පීරියඩ් එකක වාඩි වෙලා හිටියා. ටීචර් කෙනෙක් උගන්වන වෙලාවේ ටිකක් පඬිතෙක් වෙනතු ඔක චුට්ටක් අහගෙන හිටියා නම් මට අඩු ගානේ මේ පණියට වැඩි චුට්ටක් වැඩිපුර කරන්න පුළුවන් අස්සාවක් හම්බෙන්නේ. ඒක මට එදා තේරුන්නේ නැහැ. හැබැයි දැන් මගේ පුතාට මේ කීමතරපේ ඩ්‍රග් එක ගෙන්න ගන්න බැරි වුණාම ඉන්දියාවේ බැංගලෝර වලින් මේක ගෙන්න ගන්න ඕනේ කියලා ડોක්ටර් කිව්වා. ඒක ගෙන්න ගන්න මට සල්ලි නැති වුණාම මට මාර රිග්‍රෙට් එකක් පසුතැවිල්ලක් ඇති වෙනවා. ඒක දරා ගන්න බැරි හින්දා තමයි ડોක්ටර්ට ඒක කියන්න ආවේ කියලා කිව්වා.
ඉතින් ඒක බෙහෙතකින් හොද කරන්න පුළුවන් පසුතැවිල්ලක් නෙමෙයි එකම විදිහකට විතරයි ඒක හොද කරන්න පුළුවන් ටයිම් මැෂින් එකක් හදලා අවුරුදු 25 කෙනා අවුරුදු 15 10 වසරට ආයෙ වෙලා ඔයා ඉතින් අලුතෙන් ඉගෙන ගන්න කියන්න පුළුවන් ඉතින් ටයිම් මැෂින් එකක් නැහැ නේ ડોක්ටර් අන්ටෝයිට ඉතින් ඒක විසඳන්න පුළුවන් පසුතැවිල්ලක් නෙමෙයි එතකොට තව අවුරුදු 10කින් no regrets ඒ වගේ පසුතැවිලි තියෙන්න දෙන්න එපා තිබුණොත් කාටවත් ටයිම් මැෂින් එකක් නැහැ. තාපෝ 10 වසරට ඇවිල්ලා ඉගෙන ගන්න. එතකොට කොහොමද නොපසුබට ධෛර්යවන්තකමින් පර්සිවරන්ස් එකකින් පාඩම් කරන්නේ? ඒතර පාඩම් කරන ක්‍රම ගොඩක් දේවල් පුතාලා YouTube එකෙන් ටීචර්ස් ලගෙන් මැඩම් ලගෙන් සර් ලගෙන් ඉගෙනගෙන ඇති. මම සාමාන්‍යයෙන් කියලා දෙන ඉතාම සරල ක්‍රමයක් තමයි SQ3R ක්‍රමය. මේ SQ3R ක්‍රමයට පාඩම් කරන්න එක අවස්ථාවකදී විනාඩි 45ක් අවශ්‍ය වෙනවා. ඒ 45ේදී මේ ක්‍රමයට පාඩම් කරන්න හේතුව තමයි මේ ක්‍රමයට පාඩම් කරොත් අවධානය තියාගන්න ලේසි වැඩිපුර දිගු කාලින මතකෙන තොරතුරු ඇතුළත් වෙනවා. ඒකේ පළවෙනි පියවර තමයි සර්වේ. S අකුරින් කියන්නේ සර්වේ කියලා. මේක හරි විදිහටම කරන්නේ මේ මේක ටිකක් කරන්න අමාරුයි හැබැයි මේක හරි විදිහටම කරන්නේ දැන් හෙට හෙට නෙමෙයි ඊළඟ සඳා පළවෙනි පීරියඩ් එක අපි හිතමු සයන්ස් කියලා. දැන් අපි දන්නවා අන්තිම පාර මැඩම් සයන්ස් 11 වෙනි පාඩම ඉවර කරා. එහෙනම් ඉතින් ඊළඟ පාර 12 නේ ඒක අහන්න දෙයක් නැහැ. එහෙනම් අපි ඉරිදා හවසට 12 වෙනි පාඩම ටෙක්ස්ට් බුක් එක අරගෙන ඒකේ උඩින් පෙරලලා බලන්න. ඔක්කොම කියවන්න ඕනේ නැහැ. මාතෘකා උපමාතෘකා සහ රූප සටහන් කියන තුන. Topic, subtopics and diagrams. එතකොට ඒක පෙන්නන බලපුවාම ඒ 10 වසරේ විද්‍යාව පාඩමට අදාළ සිද්ධාන්තයක් කලින් මොන වසරදි හරි ඉගෙනගෙන තියෙනවා. ඒ සිද්ධාන්තයේ දිගු කාලින මතකයේ තැන්පත් වෙලා තියෙන තැන ඇක්ටිවේට් වෙලා පස්සේ දවසේ මැඩම් උගන්වනකොට ඒක දිගු කාලින මතකයේ කලින් තොරතුරු ගබඩා වෙලා තියෙන තැනටම තමයි යන්නේ. එතකොට දිගු කාලින මතකයට යන්න chance එක වැඩි. නැත්තම් පාඩම් කරනකොට මම කියන්නේ විනාඩි 45ක් ඕනි කියලා SQ3R එකට පළවෙනි විනාඩි 5ේ පොත කියවන්න පටන් අරගන්න කලින් lesson එකේ topic, subtopics සහ diagrams අපි බලමු. දෙවෙනි විනාඩි 5ේ මොකද කරන්නේ? Questions හදලා. ප්‍රශ්න හදනවා තුනක්. මේක දේසි ඕපලන්ට ඕගොල්ලෝ දැන් ඕලෙවල් කරන හින්දා pass වෙන පොතක් තියෙනවනම් මේ ලෙසන් එකට අදාළ ටග් ගාලා දැන් PDF එකක් තියෙනවා නම් ලේසි අපිට සර්ච් කරලා ගන්න පුළුවන් නේ නැත්තම් පාස් වෙන්න පොත ටග් ගාලා පෙරලා මේ ලෙසන් එකට අදාළ ප්‍රශ්නයක් හොයාගන්න අපි හිතමු මේ පාඩම 10 වසර අපි හිතමු ප්‍රභා සංශ්ලේෂණය කියලා ප්‍රභා සංශ්ලේෂණයට අදාළව පසුගිය ප්‍රශ්න පත්‍රයක තියෙන ප්‍රශ්නයක් හොයාගන්නවා ඒක තමයි අපේ ෆ්‍රේම්වර්ක් එක ඒක කියවලා තමයි පාඩම කියවන්න පටන් ගන්න එහෙම නැත්නම් එහෙම ප්‍රශ්නයක් හොයාගන්න බැරි නම් මේ මාතෘකා උපමාතෘකා සහ ඩයග්‍රෑම්ස් අනුව අපි හිතන ප්‍රශ්න තුනක් හදාගන්න. මේක මේ අපි හිතමු ඉතිහාස පාඩමක් කියලා අපි හිතමු පොළොන්නරු යුගය නම් මේ පාඩම අපි හිතනවා එම කාලයේ සිටි වැදගත් රජවරුන් කවුද? දෙවෙනි ප්‍රශ්නේ එම රජවරුන් තනු වැව් සහ වාරිමාර්ග මොනවා? තුන්වෙනි එක විශේෂ වැදගත්කමකින් යුතු සිද්ධි මොනවාද එම යුගයේ කියලා අපි ප්‍රශ්න තුනක් හදාගන්න. ඕක හදන්න ඉතින් මාළුමලයක් ඕනේ නැහැ නේ. ඒක අර මාතෘකාව අනුව හදාගන්න. ඊට පස්සේ 3R. R අකුරු තුනක් තියෙනවා. ඊට පස්සේ read. අපි කියවලා මේ ප්‍රශ්න වලට උත්තර හොයන. අපි පාඩම් කරන්නේ නිකන් කියවන්නේ නැහැ. අර අපි හොයාගත්ත ප්‍රශ්න වලට උත්තර ටික හොයනවා. recite. උත්තර හොයාගත්තාම කියවන එක නවත්තලා ආයෙක හිතෙන් මෙනෙහි කරනවා. අපි කියෙව්වා උත්තරයක් හම්බුණා කියවන එක නවත්තලා ඔළුව උඩට අරගෙන ආයෙ කියුබ් එක හිතෙන් මෙනෙහි කරනවා. තුන්වෙනි එක තමයි රිකෝල් කියලා කියන්නේ පොත සම්පූර්ණයෙන්ම කියවලා විනාඩි 45 ඉවර වුණාම පොත වහලා අර ප්‍රශ්න තුනේ උත්තර ආයෙ හිතෙන් එකපාරක් හිතලා තමයි පාඩම අවසන් කරන්නේ. read, recite, recall. 3 SQ3R. survey, නිරීක්ෂණය, Q ප්‍රශ්න, 3Rs, read, recite, review. එතකොට මේ විදිහට පාඩම් කරොත් දිගු කාලින මතකයේ තියෙන අවස්ථාවලදී අවධානය
වෙන්නේ. මම කතා කරන්නේ තුන්වෙනි එක තමයි ආවේග පාලනය. කොහොමද ආවේග පාලනය කියලා කියන්නේ? ඉම්පල්ස් කන්ට්‍රෝල් කියන්නේ. එතකොට අපේට ඉතාමත්ම අපිට වැදගත් වෙන දෙයක් තමයි අපේ සිතුවිලි සහ හැඟීම්. එතකොට අපේ හැඟීම් කියලා කියන්නේ feelings. එතකොට අපිට තරහ යන එක, අපිට දුක හිතෙන එක, අපිට බය හිතෙන එක අපි මේවට කියනවා හැඟීම් කියලා. Right? ඊට පස්සේ සිතුවිලි කියලා කියන්නේ අපිට හිතෙන දේවල්. දැන් උදාහරණයක් ඇටියට අපි හිතමු යාළුවෙක් අපිට කියනවා ඔබ නම් මහ මීහරකෙක් මචං කියලා කියනවා. දැන් එහෙම කිව්වහම අපිට දැනෙන දේ, අපිට ෆීල් වෙන දේ තරහව, එපා වීම, දුක, කනස්සල්ල වගේ දේවල් අපි කියනවා emotions කියලා. ඒ වෙලාවට හිතෙන එක ඇයි මෙයා මට මෙහෙම කිව්වේ? මම ඇත්තටම එහෙමද? මම මෝඩයිද? මේ මූ මාත් එක්ක මොකක් හරි තරහක් ඇද්ද කියලා හිතෙන එක සිතුවිලි. සමහරක් වෙලාවට සමහර එහෙම ආලෝ කියන දේවල් වලට ලොකු පරාජිත හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ සිතුවිලි සහ හැඟීම් අපි මුලින්ම අවබෝධ කරගන්න ඕනේ. එතකොට අපි අනිත් අයත් එක්ක වැඩ කරනකොට අනිත් අයගේ සිතුවිලි අවබෝධ කරගැනීමේ හැකියාව සහ අපේ සිතුවිලි අවබෝධ කරගැනීමේ හැකියාවට අපි කියනවා self regulation කියලා. එතකොට ලෝකේ සාර්ථකම වෙන කට්ටියගේ තියෙන වැදගත්ම චරිත ලක්ෂණයක් තමයි self regulation කියන්නේ. මොකක්ද self regulation කියලා කියන්නේ? පළවෙනි එක තමයි forethought. Forethought එක කියන්නේ අපි මොනා හරි කරන්න හරි කියන්න කලින් ඒ කරන දේ ගැන හිතන. අපි උදාහරණයක් හැටියොත් එහෙම දැන් ස්කෝලේ මැඩම් උගන්වනවා ප්‍රකාශ සංශ්ලේෂණයේ ප්‍රධාන පියවර තුන මේකයි කියලා මොන කියනවා. කෑ ගහලා කියනවා. ඕක අහන් ඉන්නතුව ඊයේ ක්‍රිකට් මැච් එකේ මේ විරාට් කෝලි හයක් ගවුවද කියලා හිතේ තියෙනකොට ඕක මිස් වෙනවා. මැඩම් කියලා ඉවර වෙච්ච ගම මැඩම් ප්‍රකාශ සංශ්ලේෂණයේ ප්‍රධාන පියවර මොනවාද මැඩම් කියලා අහනවා. ඒක මැඩම්ටත් තරහයි. එතකොට අපි මොනා හරි කියන්න හරි කරන්න හරි කලින් ඒ කියන දේ ගැන හිතන එක තමයි අපි කියන්නේ පෙර සිතුවිල්ල කියලා. තුන්වෙනි එක තමයි අපි එක කියනකොට අපේ හිත අපි බලනවා මොකද වෙන්නේ කියලා. දැන් අපි කියනවා මැඩම්ට මැඩම් මේ ඇහුන්නේ නැහැ ප්‍රකාශ සංශ්ලේෂණේ මොනාද පියවරේ. අපි වැඩේ කරනකොට අපේ හිත වැඩ කරන හැටි අපි නිරීක්ෂණය කරනවා. අපි ඒකට කියනවා performance space නැත්නම් ක්‍රියාකාරී සිතුවිල්ල කියලා. ඊට පස්සේ කියලා ඉවරුනහම දැන් මූණගේ මැඩම්ගේ මූණ බෙලි වෙලා හඳටම. ඇයි මේ උදේ ඉඳලා කෑ ගහලා කිව්වේ මේක මේ ආයි ප්‍රශ්නේ අහන්නවා කියලා දැන් මැඩම්ට තරහ ගියේ. එතකොට එයාගේ මූණ කියවලා අපි reflection face ප්‍රතිචාර සිතුවිලි. ආ මොකද මේ කියන්නේ මම හංගින් නැතුව විශ්සලා මේ කියලා දුන්න එකක්ම දැරුවේ කියලා ප්‍රතිචාර සිතුවිලි. එතකොට දැන් ડોක්ටර් අන්කල් කලින් කිව්ව ටික ඕගලන් ඔක්කොටම තේරෙන්නේ නැති මේක නම් තේරෙන්නේ IQ එක 100ට වැඩි වැඩි කට්ටියට විතරයි. ඒක මම ජෝක් එකට කියනවා නෙමේ. මේ පෙර සිතුවිල්ල, ක්‍රියාකාරී සිතුවිල්ල සහ පසු සිතුවිල්ල කියන මේක නම් තේරෙන්නේ IQ එක අඩුම ගානේ 105ක්වත් තියෙන්න ඕනේ. ඒකින්ද සමහර පුතාලට මේක තේරෙන එකක් නැහැ. එතකොට හැබැයි මේක තේරුම් ගන්න පුළුවන් නම් අවුරුදු 15දී ලෝකෙ වෙනස් කරන්න පුළුවන්. එතකොට මොකද්ද මම ආයේ කියන්නේ? අපි මොනා හරි කියන්න කලින් කියන්න යන දේ ගැන පෙර සිතුවිල්ලක් ඇති කරනවා. මේක මේ විදිහට කියනවා. උදාහරණයක් ඇටියට දැන් ડોක්ටර් අන්කල්ට යාළුවෙක් ඇවිල්ලා මේ මචං මගේ පුතා ඉස්කෝලේ ඉගෙන ගන්නේ නැහැ පොඩ්ඩක් බල්ලා දෙන්න පුළුවන්ද කියලා හෙව්වොත් මම කියනවානේ හරි හරි මම බලන්නම් අවුලක් නැහැ කියලා. හැබැයි මට ඇවිල්ලා මේ සීතු විනාසා ගැනීමේ සිතුවිලි තියෙන පුතෙක් කැවිලා කිව්වොත් ડોක්ටර් අන්කල් මට ජීවිතේ පා වෙලා අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා මට බැලෙන්නේ නැහැ කිව්වොත් මම කියන්නේ නැහැ ආයෙ මට ගණන් ගන්න එපා කියලා කියන්නේ. ඒතරම එයාගේ මනෝ ස්වභාවයට ගැළපෙන ලෙස මම කතා කරන හැටි වෙනස් කරනවා. එතකොට ඒ අපි කරන දෙයට පෙර සිතුවිල්ලක් ඇති කරගන්න ඕනේ මේක තමයි කරන්නේ මේක තමයි කියන්නේ කියලා
ඒක හරිම වැදගත්. දෙවෙනි එක තමයි මේ වැඩේ කරනකොට ඒ ක්‍රියාකාරී සිතුවිල්ල දැන් මම මේක කියනවා ඒ අවස්ථාවේදී සිතුවිල්ල ඇති කරගන්න. තුන්වෙනි එක තමයි පසු ප්‍රතිචාර සිතුවිල්ල ඒක කියවන ඉඳලා කියපු දේ එකේ ඉම්පැක්ට් එක. ඒක ඇති වෙච්ච බලපෑම ගැන හිතනවා. මේ වගේ එකම වෙලාවක ලේයර්ස් තුනකින් හිතන්න පුළුවන් IQ එක 100ට වැඩි කට්ටියට හිතනවා. එහෙම කට්ටිය මෙතන වැඩිපුර ඉන්නවා. ඒගොල්ලන්ට මේක ඉගෙන ගන්න පුළුවන් නම් ලෝකෙ දිනන්න පුළුවන්. එතකොට මේ විදිහට තමන්ගේ සිතුවිලි අධීක්ෂණය නිරීක්ෂණය කිරීමෙන් ඊළඟට අපි යන්නේ හිතේ පාලනය ඇති කර ගැනීම. මම කියවනේ මේ සිතුවිලි ඇති කර ගැනීම මූලික අදවල self regulation එක කියලා. self regulation කියන්නේ තමන්ගේ හිත පාලනය කර ගැනීම හැකියාව. එතකොට විභාගේ ළඟයි ෆෝන් එකෙන් යාළුවන්ට මැසේජ් කරන්න ඕනේ. හැබැයි ෆෝන් එක ගන්න නැතුව ඉන්නේ. යාළුවෝ කෝල් එකක් දෙනවා පාඩම් කරද්දී ආන්සර් කරන්නේ නැහැ. PUBG, Free Fire නැත්තම් කොඩ් ගහන්න හිතනවා අරියාසයි අතාලන්න නැතුව ඉන්නවා. දිගු කාලෙින් අරමුණ සඳහා යන්න ඕනේ ඉන්නේ. ඒක කරන්නේ කොහොමද? ඒක කරන්න නම් පළවෙනි එක තමයි දවසට සැලැස්මක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අඟහරුවා දවසට දෙකේ ඉඳලා හතර වෙනකම් ටියුෂන් එකක් තියෙනවා. බදාදා දෙකේ ඉඳන් හතර වෙනකම් ඉඳගෙන ඉන්න පුතේ ගන්න. එහෙම බෑ. හැමදාම එකම වෙලාවක පාඩම් කරන්න, එකම වෙලාවක මූණ හොදන්න, ඇඳුම් පිරිසිදු කරන්න, හෙට දවසේ තියෙන පොත් ටික හදලා ඇඳුම් අයන් කරන්න ඒකාකාරී සැලැස්මක් තියෙන්න ඕනේ. ඒක දවසින් දවස වෙනස් වෙන්න බෑ. ඒක ගොඩක් අහනවා ડોක්ටර් අංකල් කියන්නේ ඉතින් දැන් බදාදා ක්ලාස් තියෙනවා, බ්‍රහස්පතින්දා ක්ලාස් තියෙනවා, සිකුරාදා නෑ. සිකුරාදාදී නිකන් ක්ලාස් එකකට යන්න කියලාද කියන්නේ? නෑ. සිකුරාදා කලින් දවසේ ක්ලාස් තියෙන වෙලාවල ඊට සමාන අධ්‍යාපනික ක්‍රියාවක් කරන්න ඕන. හැමදාම එකම වෙලාවකට නිදා ගන්න යන්න ඕනේ. හැමදාම එකම වෙලාවකට නැගිටින්න ඕන. නේද? ගොඩක් වෙලාවට ඕගොල්ලෝ කරන වැරද්දක් තමයි එක දවසක රෑ 11ට පාඩම් කරලා නිදාගත්තා නම් ඊළඟ දවසේ අපි හිතුවොත් එකට නිදා ගන්නවා කියලා. අපි හිතනවා රයිට්. අපි හිතමු සිකුරාදා දවසක් කියලා. 11ට නිදාගත්ත දවසේ උදේ 6ට හැරෙනවා. උදේ එකට නිින්න ගිය දවසේ 6ට නැගිටින්න බෑනේ. නිදිමත තියෙන්නේ. 7ට නැගිටිනවා. එහෙම කරන්න බෑ. උදේට නැගිටින වෙලාව කොන්ස්ටන්ට් තියෙන්න ඕන. එහෙම වුණේ නැත්නම් නිදි අවදි චක්‍රය හුවමාරු වීමේ අපි කියනවා ස්ලීප් වේක් සයිකල් ඕල්ටරේෂන් වීමේ දිගු කාලීන මතකය අඩු වෙලා යනවා. ඒක හින්දා උදේ නැගිටින වෙලාව සඳෙන් ඉඳලා සිකුරාදාටත් නැගිටින්නේ මේ වෙලාවට පහට ඉරිදට නැගිටින්නේ පහටම තමයි. ඒ වෙලාව වෙනස් කරන්න බෑ. දවසේ අනිත් වෙලාවෙදී ඒකාකාරී සැලැස්මකට දවසේ රිද්මය අරගෙන යන්න ඕනේ. දවසෙන් දවස අපි කරන එක වෙනස් කරන්නේ නැහැ. එතකොට සෙනසුරාදා දිනට උදේට පාසල් නැති වුණාට උදේ වරුවේ අධ්‍යාපනයේ සම්බන්ධ දෙයක් කරන්න ඕන. හතර විදියට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මානසික පීඩනය ගැන. එතකොට අපිට මානසික පීඩනය ඇති වෙන ආකාරය අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. එතකොට මේ පීඩනයේ පිළිබඳ චක්‍රය ලෝකෙට හඳුන්වා දුන්නේ යර්ග් සහ ඩොඩ්සන් කියලා මනෝවිද්‍යාඥයෝ දෙන්නේ. මේ රූපේ පෙන්නුම් කරන්නේ x අක්ෂයෙන් පෙන්නුම් කරන්නේ අපිට තියෙන පීඩනයේ ප්‍රමාණය. අපිට පීඩනයක් නැහැ සංසුම් කාම් ප්‍රයෝජනවත් මට්ටමට පීඩනය තියෙනවා ඊස්ට්‍රෙස් අධික ලෙස පීඩනය තියෙනවා ඩිස්ට්‍රෙස්. y axis එකේ තියෙන්නේ අපේ මනසේ ක්‍රියාකාරීත්වය නැත්තම් එක පැයකදී පාඩම් කරලා දිගු කාලීන මතකයට දාගන්න පුළුවන් ප්‍රමාණය ගිගාබයිට් ප්‍රමාණය. එතකොට අපිට විභාග මොනවත් නැත්තම් අපි විභාගයක සැලසුමකින් වැඩ කරන්නේ නැත්තම් අපිට පීඩනය බොහොම අවම හින්දා පැයකදී පාඩම් කරලා දිගු කාලීන මතකයට යන්නේ අඩු දත්ත ප්‍රමාණයක් විතරයි. ඩේටා අඩුම ප්‍රමාණයක් විතරයි යන්නේ විභාග නැත්තම්. අපි විභාගයකට ආරම්භ කරගෙන වාරේ මුලේ ඉඳලම සැලසුමක් ඇතුව පාඩම් කරොත් පීඩනය හරි මට්ටමේ තියෙන හින්දා
පැයකදී පාඩම් කරපුවාම දිගු කාලෙන්න මතකයට යන තොරතුරු ප්‍රමාණය වැඩි. වාර 30 පිස්සු කරකල ඉඳලා පාඩම් කරන්නේ නැතුව අන්තිම සති දෙකේ පොත් අරගෙන දඩබඩ ගාලා පෙරලපුවාම අපි හිතනවා අපි වේගෙන් පාඩම් කරනවා කියලා. නමුත් එතකොට පීඩනය වැඩි හින්දා පැයකදී දිගු කාලෙන්න මතකයට යන්නේ ඉතා සුළු ප්‍රමාණයක් විතරයි. ඒතර සමහරట్లాට ඇවිල්ලා කියනවා ආ ඩොක්ටර් තන්ත කිව්වද මේ නෙමේ මම බුද්ධාගම පේපර් එකට කලින් බලාගත් එකම ආවා. ආ ડોક્ટર අංකල් මොකද කියන්නේ මම බුද්ධාගම තිබ්බේ අඟහරුවාද උදේ සම්දරය මම බලාගත්ත පාඩමින්ම ආවා ප්‍රශ්නයක් දුන්න ඇටි හැලෙන්න කියලා එන්න කියනවා කේටි. ඒ වුණාට ජීවිතේ එක විභාගයක් විතරක් තියෙනවා නම් ඒ වගේ ලක්ෂයක වැඩ කරයි. නමුත් ජීවිතේ කියන්නේ විභාග සිය ගාන. ඒක හින්දා දිගු කාලීනව මේ විදිහට වැඩ කරන්නේ නැහැ. එතකොට මේ පීඩනය වැඩි වෙලා ඒක උපරිම මට්ටමකට ආවොත් ඕගලන්ගේ වයසදී මෙන්න මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. වෙන්දට වැඩිය තරහ යන්නේ. දවල් වරුවට අධික නිදිමතක් ඇතිවීම, කට්ටිය වටේට හිටියත් පාඩුවක් ඇතිවීම, ඉගෙන ගන්න එකට අහුම්කම් දෙන එකට අවධානය අඩු වෙන හින්දා උගන්නන වෙලාවට කතා කරන්න හිතෙන එක පාඩම් කරන වෙලාවට ෆෝන් එක පාවිච්චි කරන්න වගේ අවධානය අඩු වීම පීඩනයේ වැඩි වීමේ ලක්ෂණ විදිහට ඕගලන්ගේ වයසදී ඇති වෙන්න පුළුවන්. එතකොට එහෙම ලක්ෂණ ඇවිල්ලා ඒකත් අඳුරගෙන උදව්වක් ගත්තේ නැත්නම් ඒක යන්න පුළුවන් නව යෝනිවියේ විෂාදයේ තත්ත්වයට. එතකොට ඕගලන්ගේ වයසේ ඉන්න සෑම පස් දෙනෙක්ගෙම එක්කයකට විෂාදයේ තත්ත්වයක් ඇති වෙනවා. එතකොට දැන් ඕගොල්ලෝ කියයි එච්චර ගොඩක් අපේ පන්තියේ 40ක් ඉන්නවා. ඒ කියන්නේ 8 දෙනෙක්. එතකොට ඔයාට යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා නම් ඔය ඔක්කොම 5 දෙනාගෙන් එක්කෙනෙකුට ස්ට්‍රෙස් එක හරි ડિප්‍රෙෂන් එක හරි තියෙන්න ඕනේ. ඔයා එහෙම දන්නේ නැත්නම් ඒ කියන්නේ ඔයා හොඳ යාළුවෙක් නෙමෙයි. ඔයා යාළුවෝ ගැන හොඳට බලලා නැහැ. මොකද ડિප්‍රෙෂන් එක කියන එක හරිම කොමන. එතකොට ડિප්‍රෙෂන් එක ඇති වුණාම මොනවාද වෙන වෙනස්කම්? තමන් ගැන වටිනාකමක් නැහැ. මම කොහොමත් අරග ළමේ ඉන්නේ මට කොහොමත් ගණන් වලට ලකුණු වෙන්නේ නැහැ නේ කියලා ඒක කරන්න හිතුවේ. කලින් කැමැත්තෙන් කරපු දේවල් වලට යන්න බෑ කියනවා. මම කලින් විවාද කණ්ඩායමේ හිටියා මම යන්නේ නැහැ. සාමාන්‍යයෙන් හිනා මුසු මොහොතින් කතා කරලා කියන එක වැඩි කතා කරන්නේ නැතිව. නැත්තම් අධික ලෙස තරහ යනවා. නැත්තම් එක්කෝ කෑම වැඩිපුර කනවා. නැත්තම් කෑම අඩුවෙන් කනවා. රැයට නිදා ගන්න ගියාම නිදා ගන්න පටන් ගන්න ප්‍රමාද වෙලයි. ඒතර මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ඒක නවයුන්ගේ විෂාදය වෙන්න පුළුවන්. එතකොට පහුගිය කාලේ ඕගලන්ගේ වයසේ ඉන්න අයගේ මානසික ගැටලු වල ප්‍රමාණය පහුගිය අවුරුදු 10 ඇතුළත අධික ප්‍රවණතාවයකින් වැඩි වෙලා යනවා. විශේෂයෙන්ම මේ විද්‍යුත් තිර භාවිතයේ ඉන්න. එතකොට කවුරු හරි ටීනේජර් කෙනෙක් ස්ක්‍රීන් ටයිම් එක වැඩි වෙන්න ડિප්‍රෙෂන් එක සහ ඇන්සයිටි විෂාදය සහ කාන්සාව ඇතිවීමේ ප්‍රවණතාවය ඒක ඩබල් වෙනවා. ඒක ලෝකෙ පුරාම මනෝවෛද්‍ය පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. එතකොට කාගේ හරි හිතේ ස්ට්‍රෙස් එකක් ඇති වුණොත් පීඩනයක් ඇති වුණොත් ඒ පීඩනයෙන් හින්දා හිස් බවක් ඇති වෙනවා. ඒතර ගොඩක් වෙලාවට මේ ළඟදී ක්ලිනික් එකට ඇවිල්ලා අවුරුදු 16ක පුතෙක් කිව්වා ડોක්ටර් අංකල් ගෙදර නංගී ඉන්නවා අක්කා ඉන්නවා අම්මයි තාත්තා ඉන්නවා ඒත් මට මාර බෝරින්. අම්මා නිතරම බයිනවා ඔයා මොකද කාමරේටම වෙලා ඉන්නේ චුට්ටක් ඇවිල්ලා කතා කරන්න අපිට කියලා මට බෑ. අම්මත් එක්ක කතා කරන්න හිතෙන්නේ නැහැ. මාර බෝරින්. හරි කම්මැලි. ඒ කම්මැලිකම අපි කියන්නේ එම්ටිනස් එක හිස් බව ඇති වුණාම ඕගලන්ගේ වයසදී දේවල් තුනක් වෙන්න පුළුවන්. පළවෙනි එක තමයි සෝෂල් මීඩියා නෙට්වර්ක්ස් වල ගෙවන කාලය වැඩි කරගන්නවා. මොකද ඒ එම්ටිනස් එක අඩු කරගන්නේ. වීඩියෝ ගේම්ස් PUBG, Fortnite, Free Fire, COD ගහන එක වැඩි වෙනවා. ඒකට අබ්බැහි වෙනවා. ඊටත් එහා ගිහිල්ලා මද්‍රව්‍ය සහ මත්පැන් භාවිතයට යනවා. එතකොට සෝෂල් මීඩියා නෙට්වර්ක්ස් වලදී අපි පාවිච්චි කරන මොළේ තියෙන ස්නායු ජාලයම තමයි වීඩියෝ ගේම් ගහනකොටත් අපි යූස් කරන්නේ. අරක්කු මත්පැන් ගංජා පාවිච්චි කරනකොට මොළේ ඇක්ටිවේට් වෙන ස්නායු ජාලයම තමයි වීඩියෝ ගේම් සහ සෝෂල් මීඩියා නෙට්වර්ක් වලදී ඇක්ටිවේට් වෙන්නේ. එතකොට හරියට දැන් ඉස්සර කාලේ අපි ඉස්කෝලේ යන කාලේ නම් සාමාන්‍යයෙන් මේ වටපිටාවේ
ගංජා විකුණන මුදලාලි ඉන්නවනේ. එයා ඇවිල්ලා 10 වසර 11 වසර පුතාලා නම් නිකම් මුලින්ම දෙනවා. මල්ලි ගන්න නිකම් කියලා මොනවා හරි විකුණන යනවා. ඒ විකුණන යන්නේ අපිට ආදරේට නෙමෙයි. එයා ඊට පස්සේ දවසක ඇවිල්ලා සල්ලි වලට අපිට ඉඩ වැඩි නරක දෙයක් විකුණලා යන්න ගැනුම් කාරයෙක් හදා ගන්න තමයි එහෙම කරන්නේ. බිග් මැච් එකට ඇවිල්ලා මොනවා හරි ඕනේද කියලා පොඩි ගානකට දෙන්නම් කියලා කියලා යනවා. ඒ අපිට ආදරේට නෙමෙයි. ඒගොල්ලන්ගේ දිගු කාලේ ඉන්න කස්ටමර්ස්ලා අපිව කරගන්න. එතකොට ඒ විදිහටම තමයි ෆෝන් එක වැඩිපුර යූස් කරන එක, වීඩියෝ ගේම් එක වැඩිපුර සෙල්ලම් කරන එකම ඇක්ටිවේට් වෙන ස්නායු ජාලය ඊට එහා මට්ටමට ගියහම තමයි ගංජා සහ වැනි මද්‍රව්‍ය භාවිතයට එළඹෙන්නේ. වීඩියෝ ගේම් ගහන එක අඩු කරගන්න බැයි නම් එයාගේ ඉතිරි අවුරුදු කීපය ඇතුළත එයා මද්‍රව්‍ය වලට ඇබ්බැහිීමේ chance එක ගොඩක් වැඩි. මොකද එයාගේ මොලේ මැද මොලේ තියෙන ඒ රිමෝට් පාත් එක කියන ස්නායු ජාලය ඒ සඳහා දැන් හැඳගැහිලා තියෙනවා. එතකොට ඕගොල්ලෝ වීඩියෝ ගේම් එකක් ගහන හැම වෙලේම හිතන්න මේකේ මොලේ දිගු කාලින වෙනස්කම් වෙනවා. ඒ වෙනස්කම් ඉවත් කරගන්න අවුරුදු ගාණක් යන්න පුළුවන්. එතකොට මේක ඕගොල්ලෝ හොඳටම අහලා තියෙනවා මම දන්නවා කොහොමද මේක වෙන්නේ. මොලේ තියෙනවා මැද මොලේ සිට මස්තිෂ්කය දක්වා ගලා යන රිවෝඩ් පාත්වේ කියලා ස්නායු මිලියන ගානකින් හැදෙච්ච නියුරල් නෙට්වර්ක් එකක්. අපි ඒකට කියනවා රිවෝඩ් පාත්වේ. ඒකෙන් අපිට සන්තෝෂයක් ඇති කිරීම සඳහා ඩොපමින් කියන ස්නායු රසායනිකය උදාහරණයක්. අපි හිතමු අපි දැන් සෙන්සුරාමට නිව්සීලන්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් මැච් එක තියෙනවානේ. අන්තිම ඕවරේට 19ක් ගහන්න තියලා දසුන්චානක 6ක් ගහුවොත් එහෙම ඔන්න ඩොපමින් රිලීස් වෙලා ලොකු සන්තෝෂයක් ඇති කරගන්න. හැබැයි හැම සෙනසුරාදාම දසුන්චානක අන්තිම ඕවරේට 6ක් ගහන්නේ නැහැ. ඒක කලාතුරකින් වෙන දෙයක්. හැබැයි ඒ වගේ ඩොපමින් රිලීස් එකක් ලේසියෙන්ම ගන්න පුළුවන් කොහොමද? ෆෝන් එකේ මැසේජ් බලලා, YouTube එකේ වීඩියෝ එකක් බලලා, Instagram එකේ ෆොටෝ එකක් දාලා, ලයිව් ගානක් අරගෙන නැත්තම් වීඩියෝ ගේම් එකක් ගහලා. එතකොට කලාතුරකින් ක්‍රිකට් මැච් එකකින් හම්බෙච්ච ඩොපමින් ප්‍රමාණය, කලාතුරකින් ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරලා යාළුවෙක් එක්ක ජොලියක් අරගෙන ගත්ත ඩොපමින් එක හැම තප්පරෙම ගන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මේ රිවෝඩ් පාත්වේකේ ඩොපමින් නිකුත් කරන ප්‍රමාණය වැඩි වෙලා ඒකට අවශ්‍ය ඩොපමින් ප්‍රමාණය ඉහළ යනවා. එතකොට ජීවිතේ ගොඩක් දේවල් බොරයි. ඒකට හේතුව තමයි ඩොපමින් නිතරම රිලීස් වෙනකොට පොඩි ඩොපමින් ප්‍රමාණයක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි හොඳට පොල් කටු හැදී හතරක විතර බත් කන එක්කෙනෙක් නම් තේ හැඳකින් චූටි බත් ප්‍රමාණයක් අමම බෙදලා දුන්නොත් ඕක කාරා කියලා බඩ පිරෙන්නේ නැහැ. මොකද අපේ බඩගින්න නිවෙන ප්‍රමාණයක් තියෙනවා. ඒත් නිතරම ෆෝන් එක යූස් කරනකොට ඩොපමින් හයි සර්ජ් එකක් තියෙන හින්දා පොත බලන එක, ටියුෂන් එකේ අහන් ඉන්න එක, අම්මට තාත්තට උදව් කරලා අර ලැබෙන පුංචි පුංචි සන්තෝෂදායක දේවල් බෝරින් වෙලා කම්මැලි වෙලා එම්ටි වෙලා යනවා. එතකොට දිගු කාලීන අධ්‍යාපන ජයග්‍රහණ ලබා ගන්න ගොඩක් තමයි. මම අද කතා කරන අන්තිම කාරණේ තමයි මේ ඔක්කොම ප්‍රශ්න අතරේ කොහොමද හිත රිලැක්ස් එකේ තියාගන්නේ කියලා. එතකොට පළවෙනි දේ තමයි ඩේලි ෂෙඩියුල් එකක් තියෙන්න ඕන. උදේට නැගිටින වෙලාව කොන්ස්ටන්ට් වෙන්න ඕනේ. විභාග දවසට ඉරිදාට සඳට කියලා කිසිම වෙනසක් නැහැ. උදේ නැගිට්ට ගමන් සාමාන්‍යයෙන් තමන් කැමති දෙයක් කරන්න ඕන. ඒක සමහරක් වෙලාවට සින්දුවක් අහන එක වෙන්න පුළුවන්. හැබැයි සින්දුවක් බලන්න එපා. සින්දුවක් අහන එක, ඔඩියෝ එක. සින්දුවක් අහන එක හොඳ දෙයක්. එහෙම නැත්නම් ඔයා කැමති කෙනෙක් ගෙදර අම්මා හරි තාත්තා හරි කතා කරන එක. එහෙම නැත්නම් ඔයා සාමාන්‍යයෙන් ආගමට දහමට ලැබෙන ආගමික කටයුත්ත. එතකොට නැගිට්ටට පස්සේ කරන පළවෙනි දේ පොසිටිව් රීන්ෆෝස්මන්ට් එකක් වෙන්න ඕනේ. ධනාත්මක දෙයක් වෙන්න ඕනේ. ඒක හින්දා ස්කූල් වෑන් එකේ ඉන්නේ 6ට නම් 5:45ට නැගිටලා කරන්න බෑ. ටිකක් කලින් නැගිටින්න ඕනේ. ඊළඟ එක තමයි පාඩම් කරන තැන පිරිසිදුව පාඩම් කරන වෙලාවට අවශ්‍ය පොත විතරක් තියලා අනිත් ටික කබඩ් එකේ තියෙන්න ඕනේ. අවධානයේ කැඩෙන දේවල් එතන තියෙන්න බෑ. ඔයාගේ කාමරේ ඩිවයිස් ෆ්‍රී සෝන් එකක් කරගන්න එක කාල සීමාවක් ඇතුළත. උදාහරණයක් ඇටියට
දවසේ මෙන්න 9 ඉඳලා 3 දක්වා මගේ කාමරය ඇතුලේ මම ඩිවයිස් යූස් කරන්නේ නැහැ. ඒක කියනවා ෆෝන් කර්ෆියු ටයිම් කියලා. ඩිවයිස් යූස් කරන්න නැතුව ඉන්න බෑනේ. ඔන්ලයින් ක්ලාසස් තියෙනවානේ. හැබැයි දවසේ අඩුම ගානේ පැය 8ක විතර කාලයක් ෆෝන් කර්ෆියු ටයිම් එකක් අපි ඒ වෙලේ කාමරේ මොනවද ඩිවයිසස් තියාගන්නේ නැහැ. නේද? ඊළඟ එක තමයි විනාඩි 15ක පුංචි එක්සයිස් එකක්. එක්ක සාමාන්‍යයෙන් බස් එකෙන් බහලා ගෙදරට පයින් එන්න එක හෝල්ට් එකයි නම් වැඩිපුර හෝල්ට් එකක් කලින් දැහලා වැඩිපුර ටිකක් පයින් යනවා. නැත්තම් හවස ගෙදර ඇවිල්ලා ගේම එකේ විනාඩි 15ක් ඇවිදින එක. එතකොට එන්ඩෝෆින්ස් කියලා හෝමෝන් එකක් මොලේ රිලීස් වෙලා දිගු කාලීනව මතක හිටින එක වැඩි වෙනවා. අන්තිම එක තමයි නිින්දට යන්න කලින් විනාඩි 60 කිසිම අති උත්තේජකාරී දේවල් කරන්නේ නැහැ. මොනවාද ඒවා? නිදා ගන්න විනාඩි 60යි නම් තියෙන්නේ. කියන්නේ අපි නිදා ගන්න රෑ 12ක් නම් 11 ඉඳන් 12 දක්වා එක්සයිස් කරන්නේ නැහැ. මොනවත් ආහාරයට ගන්න නැහැ. වේගෙන් යන සින්දු අහන්නේ නැහැ. ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් යූස් කරන්නේ නැහැ. එහෙම යූස් කරොත් එහෙම නිින්දේ ගුණාත්මක භාවය අඩු වෙලා යනවා. ඒතර ඩේලි ෂෙඩියුල් එක හරියට වැඩක්. දෙවෙනි එක තමයි නිරතුරුවම හිත සංසුන් වන ව්‍යායාමයක් කරන එක. එතකොට මේ ව්‍යායාමයට අපි කියනවා 5-4-3-2-1 ටෙක්නික් කියලා. 5-4-3-2-1 grounding ටෙක්නික් කියලා මේකට කියන්නේ අපිට දැන් පාඩම් කරගෙන යනකොට හරි බෝරින්, හරි කම්මැලි. ෆෝන් එක අරගෙන මොනවා හරි මැසේජ් එකක් බලන්න හිතනවා. නැත්තම් WhatsApp එකේ status එක අප්ඩේට් කරන්න හිතනවා. එතකොට ඒක මැනේජ් කරගන්නේ කොහොමද? පුටුවක වාඩි වුණා, කොන්ද කෙලින් තියාගෙන ඇස් දෙක පියාගෙන ඇස් දෙක පියාගන්න කලින් රූම් එකේ මම දැක්ක දේවල් පහක් ගැන සිහි කරගන්න. ඇස් දෙක පියාගෙන රූම් එකේ මේ පැත්තෙන් ෆෑන් එක තියෙනවා, මෙතන ඇඳ තියෙනවා, මෙතන ජනේලෙ, මෙතන මල් වාස් එකක් තියෙනවා. දේවල් පහ. ගැඹුරු හුස්මක් ගන්න. කොන්ද කෙලින් තියාගෙන පුටුව කවන්නා, නහයෙන් ගැඹුරු හුස්මක් අරගෙන කටින් හිමීට හුස්ම පිට කරනවා. අපේ ඇඟට ස්පර්ශ වෙන දේවල් හතරක් ගැන හිතනවා. පුටුව, මේසේ, පෑන, අතේ වොච් එක. ආයි ගැඹුරු හුස්මක් අරගෙන අපිට ඇහෙන ශබ්ද තුනක්. ෆෑන් එකේ ශබ්දේ, පාරේ වාහනවල ශබ්දේ, නංගි පහල කෑ ගන්න ශබ්දේ, දේවල් තුනක්. ආයි ගැඹුරු හුස්මක් අරගෙන අපිට දැනෙන ආග්‍රහණ දෙකක්. ආයි ගැඹුරු හුස්මක් අරගෙන අපිට දැනෙන රහක්. සාමාන්‍යයෙන් දැනෙන අපි වතුර බීලා නැත්තම් ගොඩක් වෙලාවට කටට නිකන් නුදු රහක් වගේ. එන වගේ අන්නේ වගේ සංවේදන පහ යොමු කරගෙන 5-4-3-2-1 එකකින් එකකට මාරු වෙන්න කලින් හිත සංසුන් කරගෙන නහය හුස්ම ඇතුලට අරගෙන කටින් පිට කරලා ගැඹුරු හුස්මක් අරගෙන තමයි ඊළඟ සංවේදනයට අපි shift වෙන්නේ. මේක කරන්න විනාඩි 5 යන්නේ තංගාල ස්ට්‍රෙස් ලෙවල් එක අඩු කරලා දිගු කාලීන මතකය ඇක්ටිවේට් කරන්න පුළුවන්. ඊට වඩා දියුණු ක්‍රමයක් කැමති කෙනෙකුට guided imagery technique. තාතර කොම්මර කියලා බීච් එකට ට්‍රිප් එකක් යන එක නෙමෙයි. බීච් එකට ගිය දිගු කාලීන මතකය යූස් කරන එක හිත සංසුන් කරගන්න. right. පහුගිය මාසේ ගෙදර කට්ටියත් එක්ක ගියා බීච් එකට. ඒ මතකය මං ගාව තියෙනවා. ඒ මතකය කාමරේ පුටුවේ වාඩි වෙලා කොන්ද කෙලින් තියාගෙන ඒ බීච් එකේ මම ඇවිදිනවා වගේ සාමකාමී මතකයක් ගැන හිතෙන් සිහි කිරීම. ඒක සිහි කරනකොට අපි ඒ වෙලාවේදී දැක්ක දේවල්, ඒ වෙලාවේදී දැනෙන දේවල්, ඒ වෙලාවේදී ඇහිච්ච දේවල් දිගු කාලින මතකයෙන් අරගෙන දැන් මම එතන ඉන්නවා කියලා අනුරූපිතව හිත සකස් කරගන්න එක තමයි guided imagery.